තෙරුවන් සරණයි ආයුබෝවන් පුංචි දරුවන්ට තවත් ලස්සන පාඩමක් කියලා දෙන්න ලෑක්ති වෙන්නේ අපි පලවෙනි පාඩමේදී අපේ දහම් පාසල ගැන අපි ගොඩක් දේවල් ලිගන ගත්තා දෙවනි පාඩමේදී අපි කතා කරන්නේ ගෙන ගන්නේ තෙරුවන් ගැන සරණ යෑම ගැන අපි හැමදාම තෙරුවන් සරණ යනවන තෙරුවන් වන්දනා කරනවා ඉතින් අපි බලමු කොහොමද මේ තෙරුවන් සරණ යනකොට අපි අනුගමනය කරන්නට ඕන සිරිත් පිරිත්මනවද තෙරුවන් කියන්නේ කවුද අපි ඉගන ගනිමු ඉට කලින් මම දෙවැනි පාඩම බලන්නකො පෙරලගන්නක ම අද මුලින්ම දරුවන්ට ලස්සන කවියක් කියල දෙනවා. හැම දෙනාම සතුටිං අහගනින් දොෝන්. මම කියන කවිය ලස්සනට අහගනින් දෝන්. සම්බුදුහිමීයන් සරනයාමී සිරි සදධර්මය සරනයාමි මහා සංගහරත්න්නය සරණයමි නැවතද නැවතද සරනයාමි අයිතුවතාවක්කහගෙන ඉන්න සම්බුදුහිමීයං. සරනයමි සිරිසද ධර්ර්මය සරනයමි මහසගරත්ය සරනයමි නැවතද නෙවතද සරනයමි සම්බුදුහිමීයන් සරණයමි සිරිසද ධර්මය සරණයමි මහසඟරත්නය සරණයමි නැවතද නැවතද සරණයමී මගේ පුතාලටික කවි අහගෙන නේද හිටිය හරිම ලස්සන කවියක් තැන් මාත් එක්කම මංකිව්වට පස්සේ මේ කවිය ඔක්කොම කියමුද කටපාඩම් කර ගනිමුද හරි එනම් මම පේලියෙන් පේලිය කියන්නම් මගේ දරුව පාඩම් කරගනිමු අපි කැමතිනේ බුදුහාමුදුරෝ ගැන ධර්මය ගැන සංගරත්නය ගැන ලස්සනට කවි කියන්න ඉති ඒ නිසා අපි මේ කවය මගෙත් එක්කම ලස්සනට පාඩම් කරම්. අපි යාලෝ හැමෝ මේ එකතු වෙලා මේ කවිය පාඩම් කරගනිමු. මම කිව්වට පස්සේ කියන්න. සම්බුදුහිමියන් සරනයාමී පිරිසද ධර්මය සරණ යමි මහාසඟරත්ය සරණ යමි නැවතද නැවතද සරණයමි අයිත් මම කිවට පස්සෙ කියන්න සම්බුදුහිමියන් සරණයමි සිරි සදධර්මය සරණ යමි මහසඟරත්න්නය සරණයමි නැවතද නැවතද සරණයමී ඇතොතවක්කයමු සම්බුදු හිමීඥං සරන යමි සිරි සදධර්මය සරන යමි මහසගරත්නය සරනයමි නැවතද නැවතද සරනයමි ගත එක්කමක සම්බුදුහිමි යං සරනයමී සිරිසදධර්මය සරණ යමි මහසගරත්න්නය සරණ යමි නැවතද නැවතද සරන යමී සම්බුදු හිමියන් සරණ යමි සිරි සදධර්මය සරණ යමි මහසඟරත්නය සරණ යමි නැවතද නැවතද සරණ යමී අතො තවක්කම් ලස්නටකම් ඇයි මගිත්ත එක්ක කියන්න සම්බුදුහිමියන් සරණ යමි සිරි සදධරමය සරණ යමී මහාසඟරත් සරන යමි නැවතද නැවතද සරන යමී හොඳයි කවිය අපි ලස්සනටිට විවේකය ලැබෙන වෙලාවට අපි කියන්න ඕන මගේ පුතාලා අහගෙන හිටියා කවිය ඉට පස්සේ මග එක්කම කිව්වා දැන් කවිය කටපාඩම් ඊළඟට අපි ගේ පුතාලා දැනුවද මම මේ කියලා දුන්න කවියෙන් කියවෙන්නේ මොකක් දැනද කියලා කාටහරි කියන්න පුළුවන්ද ොක් ගැද කියවෙන්නේ කවුරු ගැනද කියවෙන්නේ. මමේකිව්වේ තෙරුවන් ගැන කියවන කවියක් තෙරුවන් ගැන හරි දැන්හනම් කියන්න කො මට තෙරුවන් කියන්නේ මොකක්ද කවුද කියලා අපි එකේ පන්තියේදී තිගෙන ගැෙන තියෙනවා හරි බොහ මෝදයි තෙරුවන් කියන්නේ පුතේ අපි උදේ හවස වන්දනා කරන බුද්ධරත්නය ධම්මරත්නය සහ සංහරත්නය ත්‍රවිධරත්නය කියලත් කියනවා. තුනුරුවන් කියලත් කියනවා. තෙරුවන් කියලත් කියනවා. මනුවතපුතයේ තෙරුවන් තුනුරුවන් ත්‍රිවිධරත්නය බුද්ධරත්නය ධම්මරත්නය සංහරත්නය බුද්ධරත්නය රත් සංහරත්නය තමයි ත්‍රිවිධරත්නය කියන්නේ තෙරුවන් කියලා කියන්නේ හරි කියන්න බලන්න නැවත වතාවක් ඔවු පළවිනි රත්නය බුද්ධරත්නය දෙවනි රත්නය ධම්මරත්නය තුවනිරත්නය සංහරත්නය බුද්ධ රත්නය කියලා කියන්නේ ඇයි රත්නය කියලා කියන්නේ මැණක් වගේ ගොටාක් වටිනෝ මැනික් කියලා කියන්නේ ගොඩාක් වටින දේවල් සමහර මැනිික් මලකරන්න බැරි තරම් ඒතරම් වටින මැනිික් තියනවා පුදුහාමුදුරුවොත් මැනික්වල්ටත් වටා වටින නිසා තමයි පුද්ධරත්නය කියන්නේ ධර්මරත්නයත් එහෙමමයි ධර්මරත්නයත් මැනික්වල්ටත් වඩා ගොඩාක් වටින නිසා ධම්මරත්නය කියලා කියනවා සංහරත්නය කියන්නේ සංඝරත්නයත් හාමුදුරුවරු බුදු හාමුදුරුවන්ගේ කාලේ හිටපු හාමුදුරුවරු මේ හැමෝම මේ හාමුදුරුවරු හැම දෙනම සංඝරත්නය කියන්න වැරි තරම් වටින නිසා සංඝරත්නය කියලා කියනවා. ඉතින් මගේ පුතේ මෙ තෙරුවන් කියන රත්නතුන මොනවද කියලා අපි දැන් වෙනවෙනම බලමු. පේනවද. මේ කවුද වැඩයින්නේ. ඔවු, බුදු හාමුදුරුව අපේ බුදුරජාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ කියල තමයි අපි ගෞරවාන් විතව බුදු හාමුදුරුවන්ට කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ බලන්න අපි එක පන්තියේදී උන්වහන්සේගේ විශේස ලස්සන ලක්සන හැමතියක් මේ ඉගෙන ගත්තා උන්වහන්සේගේ සිරස උන්වහන්සේගේ දෙකන් කන් දෙක උන්වහන්සේගේ ඇස් පිහිටල තිබුණු විදිහ උන්වහන්සේගේ නලලත පිහිටල තිබුණු ඕර්ණ රහමධාතුව අපි ඉගන ගත්තාට පස්සේ ලස්සන සිවරක් පෙරවලා ඉන්නවා උන්වහන්සේ මේ විදිහට ලස්සනට අසුන්ගෙන වැඩඉන්නවා ඉතින් උන්වහන්සේ සරණ යන්නේ අපි බුද්ධන් සරණං ගච්චහාමී කියලා ම කියනකොට හොඳටහගෙන ඉන්න. අපි තෙරුවන් වන්දනා කරනකොට මේ පාට ගායනා කරනවා නේද පුුතේ. එහනම් මේ අපි හරියට නිවැරදි විදිහට කියන්න පුරුදුුවෙන්ඩ ඕන. බුද්ධංසරනංග්ටාමි මං ආයිතු අතාවක් කියන්න හොඳටහා ගැන්න. බුද්ධ සරනං ගච්ටහාමි මගේ එෙක්ක කියමුද හරි බුද්ධන් සරනං ගට්ටහාමි බුදදු්දන් සරනං ගත්්හමි තවක් කියන්න. බුද්ධන් සරනංගට්ටමි එක තේරුම අපි ලස්සනට කියමුද. හරි නමස්කාර වේවාබුදුරුවනට සැමදාමම බුදු සරන යමි බුද්ධන් සරනංගත්තාමි නමස්ංකාර වේවාබුදුරුවනට සැමදාමම බුදු සරන යමි මගෙත්ත එක්කම කියමු බුදදු්ධන් සරනංගත්ටමි නමස්කාර වේවාබුදුරුවනට සැමදාබුදුහිමි, සරන යමි පුතේ තුනුරුවන්ගේ පළවෙනි රත්නේ තමයි. දරත්න්නේ අපි බුද්ධරත්නය සරණය යන්නේ අනේ විදිහට. අයිත් එකවතාවක් කියමු අපිට එතොකොට මතක හිටි. බුද්ධන් සරනංගත්චාමි නම්මා සංකාර වේවා බුදුරුවනත සැමදා බුදුහිමි සරන යමින් ඉතින් බලන්න ඔල්ගේ පොත පෙරල්ලා ඔවු පුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා ඔබේ පොතේ පොතාලකි පොතේ බලන්න අපි ඉගෙන ගත්ත ලස්සන කවය ලස්සන පාටය තියෙනවා බුදුහාමුදුරෝකාව ඇතෙක් දනගාහගෙන වන්දනාකරගෙන ඉන්නවා. තවත්ඇයි වන්දනා කරගෙන ඉන්නවා. අහසේදල දෙවියොත් බුදුහාමුදුරුවන්ට වන්දනා කරනවා. බලන්න සත්තුත් බුදුහාමුදුරුවන්ට වදිිනවා. මිනිස්සුත් වඳිනවා දෙවියොත් වඳිනවා ඒ තරම් උතුම් කෙනෙක් නිසා තමයි බුදුහාමුදුරුවන්ට එහෙම වන්දනා කරන්නේ වඳින්නේ. එහෙෙනම් ඒ තරම් උතුම් බුදුහාමුදුරුවන්ට වදිිනකොට අපි කොටා ගෞරවයෙන් තමයි වලින් ඩෝන. අයිත් එකවතාවක් අපි කියමුද. බුද්න්ධන් සරනංගච්ටහාමී නමස්කාරවේවා බුදුරුවනට සැමදාමම බුදුසරනයමින් හඳයි අපේ බුදුහාමුදුරු දකින්න පුළුවන් අපේ පොතේ ඊට පස්සේ අපි බලමු බුදුහාමුදුරු හරීම සාන්ත කෙනෙක් බලන්න බුදුරජාණන් වහන්සේ ඉතාමත් කරුණාවෙන් මේ හාමුදුරුවන් වහන්සේලාට බණ කියන විදිහ බලන්න සත්තුත් ඇැවිල් ලමූ මේ ඇතින් දම් මේ බලන්න ඉඳගෙන හොඳට කං යොමුකරගෙන බණහන විදිහ බුදුහාමුදුරුවෝ හරීම සාන්තකෙනෙක් කරුණාවන්ත කෙනෙක් මිනිස්සුන්ට හාමුදුරුවරුන්ට දෙවියන්ට හැමකෙනාටම හරිම කරුණාවෙන් ආදරෙන් බණ කියල දුන්නු බුදුහාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේව තමයි අපි බුද්ධන් සරණං ගච්චහාමි කියලා සරණ යන්නේ නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණයමින් ම දාම බුදු හාමුදුරුවෝ සරණය අන්ඩෝනි කියල තමයි අපි ඒ පාටෙන්ගිගන ගත්තේ. අපේ බුදු හාමුදුරු හරිමසාන්තයි ඒ වගේ හරිම කරුණාවන්තයි එච්චරද නෑ මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් එක විදිහට කරුණාව දයාව දක්වපු කෙනා තමයි අපේ ශාස්ත්‍රෝවරයාණන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. ! හරිම හොඳයි. මගේ පුතේ, අපි දැන් ඔක්කොම එකතු වෙලා ඒ අතාව ගායනා කරම දැන් බුද්ධන් සරණං ගච්චාමි කියන පාට අපි එකන ගත්තා බුදු හාමුදුරුව වන්දනා කරද්දී අපි තවත් පාටයක් කියනවන හෙදපුතේ තෙරුවන් වන්දනා කරනොකොට අපි ඒ පාටයච කියමු මම කියනකට මුලින් මහාගැරන්න හිට පස්සේ මගෙත් එක්කම කියන්න ඉතිපිසෝভাගවා අරහං සම්ම සම්බුද්න්ধෝ විජචරන සම්පන්නෝ සුගෙතෝ ලෝකවිදුු අනුත්තරෝපුුරිස ධම්මසාරෙති සත්තාදේව මනුසානං බුද්දෝ භගවාති අයුත් වතාවක් මම කියන්නම් හැමෝ මහගලින් ඉතිපිසෝභගවා අරහන් සම්මාසම්බුද්දෝ විජජාචරන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්න්තරෝපුුරිසධම්මසාරතිහි සත්තාදේවමනුසානං, බුදදු්ධෝ භගවාති මගෙත් එක්කම එකවතාවක් කියන්නට ඕනෙ. ඉතිපි සෝභගවා අරහන් සම්මාසම්බුද්න්ඳෝ වෙින්ජාචරන සම්පන්නෝ සුගතලෝකවිදුු අනුත්න්තරෝ පුරිසධම්මසාරති සත්තාදේව මනුත්න්සානං බුද්න්ධෝ භගවාතිී. බුද්ධන් සරනං ගත්ටමි නමස්කාර පේවාබුදුරුුවනට සැමදා බුදුහිමි සරනයමි බුද්ධන් සරනං නමස් කාඩ වේවා බුදුරුුවනට සැමදා බුදුහිමි සරනයමි හරි දැන් අපි බුද්ධරත්නය ගැන හොඳ ලස්සනට ඉගෙන ගත්තා තැන් බුද්ධරත්නය කියන්නේ මොකක්ද බුදුරජාණන් වහන්ේ කොච්ච. උතුම් කෙනෙක්ත කිය අපි දැන් දන්නවා. ඊළඟට දෙවනි රත්නය මොකක්ද දෙවැනි රත්නේ ඔවු ධර්මරත්නය මොකක්ද මේ ධර්මරත්නය කියන්නේ පුතාලට පේනවද මොකක්ද මේ හාමුදුරුවන් වහන්සේ නමක් පොතක් අරගෙන කියවනවා මේක පුස්කොල පොතක් දැන් අපි කියවන පොත් වගේ එන මේ ඉස්සර කාලේ තල්කොලවලින් තල්කොල රකින කපලා එහෙම තමයි පොත්හදල තියෙන්නේ පොත්වල තමයි බණ ලියලා තියෙන්නේ. ඒ වගේ බනපොතක් තමයි මෙ හාමුදුරුව කියවන්නේ. පුුදු හාමුදුරුවෝ අපිට කියල දුන්නු දෙවියන්ට මිනිස්සුන්ට නේද. හැමදිනාටම කියල දුන්න හොඳ දේවල් ලොක්කෝම ඇතුළත් කරලා ඔක්කෝම දාල ලියලා තියෙනවා පොත්වල. ඒවා පොත්වොල ලියලා තියෙනවා ඒ ියලා තියෙන බදුදහාමුදුරුව අපට කියලා දුන්නු අපි නිතැරම අනුගනය කරන කරුණාව දයාව මෛත්‍රිය කියනම ගුණධර්ම හැම එකක්ම ඇතුළත්වෙෙන්නේ ඒ බුදුහාමුදුරෝ කියල දුන්නු දේවල්වල් බුදුහාමුදුරෝ දේශනා කරපු දේවල්වල ඒව තමයි ධර්ම රත්නය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු සියලූම බනවලට බණ ඔක්කෝටම කියනවා ධර්ම රත්නය කියලා කට කොඳ දේවල් පුදුහාමුතුරුව අපිට දේශනා කරලා තියෙනවා ඉතින් ඒ උතුම්ූ ධර්මරත්නය තමයි අපි දම්මංසරනංගත්ටමි කියලා ධර්මරත්නය සරණ යන්නේ මං කියනකට හොඳින් හ ැඩින්න්න ට පස්සේ මගෙත් එක්ක කිය. හම්මංසර නංගච්ටමි නමස්කාර පේවාදම්රුුවනට සැමදාමම දම්සරන යමි මං කිව්වට පස්සේ මං කියන විදිහටම කියන්න හම්මං සරනංගච්ටමි ධම්මං සරනංගච්ටමි අයත් කියන්න ධම්මං සරනංගචටමි හරි දැන් තනයෙන් කියන්න බලන්න එක තේරුම මේ විදිී ලස්සන පාටයකින් අපට කියන්න පුළුවන්. නමසංකාර වේවාදම්රුවනට සැමදා මමදාම් සරන යමී අයිත්වතාවක් කියමුද. නම්මාස්ංකාර වේවාදම්රුවනට. සැමදා මම දම්සරන යමි අයිත් වතාවක් අපි කියමු. මගේත් එක්කම කියන්න. දම්මංසරනංගච්ටාමි නමස්කාර වේවාදම්රුවනට සැමදා මමදාම් සරන යමි ධම්මං සරනං ගච්ඨාමි නමස්කාරවේවා දම් රුවනෙට සැමදා මමදාම් සරනයාමි එනම්පුතිේ දු හාමුදුරෝ දශනා කරපු සියලූම ධර්මයට තමයි ධර්මරත්නය කෙලා කියන්නේ අපි හැම දාම තෙරුවන් වන්දනා කරනුකොට ධර්මරත්නය සරණය යනවා මේ බලන්න පොත පෙරල බලන්න ඔබේ පොත්ඒ පාඩ මේ තියන පින්තරේ බලන්න මේ තියන බුදු හාමුදුරුවෝ දේශනා කරපු සියලූම ධර්මය ලියලා තියෙන පොත් පොච් ගොඩාක් තියෙනවා මේ බලන්න මේ නංගි පොතක් බලනවා මේ බලන්න මේ ගුරතුමා පොතක් අරගෙන දෙනව කියවන්න ඉතින් ඒ උතුම් වූ ධර්මය තමයි අපි ධර්මරත්නය කියලා කියන්නේ දෙවනි රත්නය මොකක්ද එතකොට ධර්මරත්නය බලන්න මේ හාමුදුරුවන් වහන්සේ බනපොතක් කියවනවා හරි ම අාවදාානහි බණපොත කියවන විදිහ බලන්න හාමුදුරුවන් වහන්සේ ලාත් ලස්සන ලස්සන බනකතා ඉගෙන ගන්නේ කොහෙන්ද පුතේ. මේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධරම රත්නේ තියෙන බණකතාවලින් තමයි බණවලින් තමයි ලස්සන ලස්සන කතා ඉගෙන ගන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු බණලියලා තියෙන පොත් අපි හරිම පරිස්සමින් තමයි පරිහරණය කරන්න ඕන්. බලන්ඩ මේ හාමුදුරුවන් වහන්සේ බණ පොත පෙරලගෙන ඉන්න විදිහ. පොත් ලොකු නිසා පෙරලන්න හරි අමාරු යපහසුයි පොත් කැඩෙන්න්න පුළුවන් ඉරන්න පුළුවන් එහම ඉරෙන්නේ නැතිවෙන්න කැඩෙන්නේ නැතිවෙන්න තමයි අපි බණපොත් කියවන්න ඕන නේද පුතේ අපිට ලැබිලා තියෙන පොතත් එහෙමයි ඉරන්න කිලිටි කරන්න හොඳ නැහැ. හරි තන් කාටද පුළුවන් ධර්මරත්නය ගුණ කියවන කවිේ කියන්න යක්ද නැැ ධර්මරත්නය ගුණ අපි ගායනා කරනවා එක මොකක් ද කවියක් න එක පාලි පාටයක් පාටයක් නේද පුතේ. අප යොක්කොම එකතු වෙලා ධර්මරත්නය ැන කියවන පාටය තාලයකට සච්චායනා කරමු හරි මගේ එක්කම කියන්න කලින් මම කියනකුට හොඳට ගෙනඉන්න ස්සාකාතුභගවතාධම්මෝ සන්දිටටිකෝ අකාලිකෝ ඒහි පසසිකෝ ඕපනයිකෝ පච්චත්තංවේදිතබබෝ. විнюහිති ස්වාකාතුභගවතාදම්මෝ සන්දිටිකෝ අකාලිකෝ ඒහි පසන්සිකෝ ඕපනයිකෝ චත්තන්වේදිතබබෝ විින්ජුහිතිී ස්වා මගෙත්තක්කම කියන්න ස්වාකතෝ ඔභගවතාධම්මෝ සන්දිිටන්ටිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තන්වේදි තම්බෝ වි්ඥුහිති ඉතින් පතේ අපි ධර්මරත්නය වන්දනා කරන්න ධර්මරත්නය ගුණ කියවන පාටය අපි ලස්සනට සච්ජායනා කරනවා. මේ පාටේ ධර්මරත්නය ගුණරාසි හයක් කියල තියෙනවා අපි මුලින් ඉගෙනගත්ත ඉතිපේසෝ භගවා අරහන් සම්මා සම්බුද්ධෝ කියන මේ පාටේ තමයි පුදුගුණරාසි නවයක් අපි ඉගෙනගන්නේ බුදු ගුණරාසි නවයක් තියෙනවා. දැන් අපි ඉගෙන ගත්ත පාටේ ධර්මය ගුණරාසි ධර්මරත්නය ගුණරාසි හයක් තියෙනවා ඒ හය තමයි අපි මේ විදිහට සිහිපච් කරලා වන්දනා කරන්නේ ඊළඟට බලන්න සංහංසරනංගත්තාමි අපි අහල තියෙනව නේද සංහරත්නය සරණ යන්නේ මෙ පාටය කියලා සංගංසරනංගච චාහාමි මොකක්දේග තේරුම නමසන්කාරවේවා සගරුවනට සැමදා මම සංගසරන යමි එක නේද පුතේ තේරුම සංහරත්නය කියලා කියන්නේ බුදු හාමුදුරුවන්ගේෙන් මහනකම අරගෙන බුදුහාමුදුරුවන්ගේ කාලේ වැඩහිටපු නේද අපේ පන්සලෙත් වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා හාමුදුරුවන් වහන්සේලා බුදුහාමුදුරුවන්ගේ කාලේ රහතන් වහන්සේලා හාමුදුරුවරුක් කොටා කකිදල තියෙනවා. එ හාමුදුරරු සියලු දිනාම තමයි අපි සංහන්සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ. නේද පුතේ. අපි මේ ට පඩන් කරගනිමුද. ඔහ මම කිව්ට පස්සෙ කියන්න. සංගංසරනංගත්තහාමි නම සංකාරවේවාා සගරුවනට සැමදා මම සංගසරනයමි සංහංසරනං ගච්චහාමි පුතාලකින්න බලන්න ඔව අයත් වතාවක් සංහංසරනං ගච්චහාමි මාත එක්කම කියමු සංහංසරනංගත්ටමි සංහංසරනංගත්හාමි සංහංසරනංගත්හාමි නමස්කාරවේවාාසගරුවනෙට ඇදා මම සංගසරණ යමින් අපේ තුන්වෙනි රත්නය සංගරත්නය සංගරත්නය සරණය යන්නේ අපි ඒ විදිහටල දන්නවත මගේ පපුතේ සංගරත්නය කියන්නේ බුදුරජාණන් වහන්සකි කාලේඒවගේම දැන් අපේ කාලේ වැඩඉන්න පන්සල්වල වැඩඉන්න හාමුදුරුවන් වහන්සේලා සියලු දෙනාට ැනෙ දැන් අපේ පන්සලේ වැඩඉන්න හාමුදුරුවරු මේ සංඝරත්නයට ඇතුළත් වෙනවා. අත වගේම බුදු හාමුදුරුවන්ගේ කාලයේදීත් මේ වගේ හාමුදුරුවරු ගොඩක් වැඩහිටිය බුදුහාමුදුරුවත් එක්ක වැඩහිටිය බුදු හාමුදුරුවෝ පිරිණවන් පෑවට පස්සෙත් ගොඩක් හාමුදුරුවරු වැඩහිටිය. උන්වහන්සේලා බුදුහාමුදුරුවෝ දේශනා කර පු දහරමය අනිත් අයට කියල දේලා දේශනා කරලා නේද දහම් පාසලේදීත් කවුද අපිට හොඳ නරක ගොඩක්ම කියලා දෙන්නේ අපේ පන්සලේ අපේ දහම් පාසලේ හාමුදුරුවරු තමයි අපිට ගොඩක් දේවල් කියලා දෙන්නේ. මොනෝද අපේ පන්සලේ හාමුදුරුව අපිට කියල දෙන්නේ මතකද කියල දුන්න දේවල්. ඔව අපිට ගොඩක් හොඳ නරක කියල දෙනවා ඊට පස්සේ නරක වැඩ කොළොත් ඒවා එපා කියල ඒවට ලැබෙන විපාක ගැන කියලා දෙනවා. නරක දේවල් කලාම අපාය ගිහිල්ල ඉප දෙන්න නේද නරක තැන්වල ඉප දෙන්න සිද්ධවෙන්න දේවල් ගැන කියලා දෙනවා ඊට පස්සේ ගාතා කියල දෙන්න කවුද අපේ පන්සලේ හාමුදුරුවෝ. හොඳ යහපත් දරුව වෙන්න කියලා දෙන්නේ කවුද අපේ පන්සලේ හාමුදුරුව අපේ දහම් පාසලේ හාමුදුරුව සංගරත්නේ අපේ සංගරත්නය අපේ සංගරත්නය ගුණ සිහිපත් කරනවා අපි සිහිකරනවා. බුද්ධරත්නය ගුණ සිහි කලා නේද. අපි ඒ වගේම ධර්මරත්නය ගුණත් සිහි කලා, සංගරත්නය ගුණත් අපිට ඒ විදිහට සිහිකරන්න පුළුවන්. මම කියනකොට හොඳට හගෙන ඉන්න. සූපාටි පන්නෝභගබතෝසාාවක සංගහෝ. පටි පෝ පගවතු සාාවක සංහෝ ඥanya පටි පभाගවතු සාාවක සංහෝ සාමීචි පටි පෝභගවතු සාාවක සංහෝ, යදිදංචත්තාරිපුරිසයුගනි අටටපුරිසපුගගලා ඒසභගවතු සාාවක සංහෝ ආහුනෙයෝ පහුුණෙයෝ දක්කිනෙයෝ අංජලි කරණයෝ, අනුතුන්තරංපු්ඥක් කෙත්තන් ලෝකස්සාතිී මගෙත් එක්කම කියමුද. හරි සුපාටි පන්නෝ භගව තෝසාාවක සංහෝ? උජු පටි පන්නු භගවත සාාවක සංහෝ ඥඥ පටිපන්නු භගවතෝ සාාවක සංහෝ සාමිචිපටි පන්න භගවතෝ සාාවක සංහෝ, යදේදංචත්තාරි පරිසජුගානි අටන්ටපුරිස පුගගලා ඒසභගවතෝසාාවක සංහෝ ආහුනෙයෝ පහුුණෙයෝ දක්खෙනෙයෝ. අන්ජලි කරනීයෝ අනුත්තරංපුක්කෙත්තං ලෝකස්සාති ඒ පාටේ කියල තමයි අපි සංගරත්නය සතුවතියන සංගරත්නය ගුණ සිහිපත් කරන්නේ. සංගරත්නය ගුණ කියක් තියෙන ොද පුතේ සංගරත්නයුණ නවයක් තියනවා. පුද්ධරත්නය ගුණ රාසි නවයයි ධර්මරත්නය ගුණරාසිී හයයි සංහරත්නය ගුණරාසි නවයයි. හරි අපි නැවත වතාවක් මේ තෙරුවන් සරණ යන විදිහ ලස්සනට කියමු. මත් එක්ක එක දිකට කියන්න. බුද්ධන්සරනංගත්ටාමි නමාස්කාරවේවා බුදුරුවනට සැමදා මම බුදු සරණ යමි දම්මන් සරනං ගච්ඡාමි නමස්ංකාරවේවා දම්රුවනට සැමදා මම දම්සරන යමි සංකරත්නය සරණ යන විති හ. සංහංසරනංගච්චමි නමස්ංකාරවේවා සගරුවනට සැමදාමම සංගසරණ යමි ඒ විදිහට පුතේ අපි හැමදාම තෙරුවන් සරණ යන්නට ඕන. තෙරුවන් සරණ යන්න කලින් බුදුරජාණන් වහන්සේට මෙන්න මේ විදිහට ලස්සනට තමයි මල්වට්ටි හදලා මේ විදිහට ලස්සනට පිළිවලකට තමයි අපි තැන්පත් කරන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට පසඟ පිහිටුවලා වන්ින්ඩෝන් මේ කකුල් දෙකේ ඇගිලි දන්නස් මේ වැල්ලමිට නලල අත් දෙක කියන මේ පස් තැනම බිම වැදි ලති එෙන්නේ. අත්දෙකේ ඇගිල්ලි වැළමිටි දෙක නලල තුන් තැනයි දනිස් දෙකයි හතර තැනයි කකුල් වල ඇගිලි පස් තැනයි. ඒ විදිහට තමයි පසඟ පිහිටුවලා වඳන්න අපි වදින හැමවෙලාවකම එහෙමයි වඳින්ට ඕන. අපිට උදේ බුද්ධ වන්දනාව සිද්ධ කරද්දී මෙන්න මේ විදිහට දොහොත් නලල්දී වඳින්න පුළුවන්. අත් දෙක නලලේතියාගෙන. එහම නැත් නම් අත් දෙක තවත් උඩට මේ හරිියට ගත්තම තමයි දොහොත් මුදුන්දීල මඳදිනවා කියලා කියන්න දොහොත් නලල්දීල ඳනවා කියන්නේ අත් දෙක නලලේතියල්ලා වදිනකට මේ බලන්න මේ අත්තම්මා වඳින විදි හාමුදුරුවන් වහන්සේට පසඟ පිහිටුවල වඳන විදිහ මේ දරුවවා බාගට වන්දනා කරගෙනින්වා ඒක වැරදි. මේ අම්මා ලස්සන්නට වඳිනුව බලන්න පසඟ පිහිුටවල. ඒ විදිහයට තමයි අපි ද්දරත්නයට ධම්මරත්නයට සංගරත්නයට වදනා කරන්නඩ ඕන එහෙම වන්දනාකන්නකොට අපිට ගොඩා හොඳට ඉගෙන ගන්න පුළුවන් අපිට දෙවියොත්තා සිර්වාද කරනවා අපිට ලෙඩරෝග හැදින් හැ අපිට හොඳට ඉගෙන ගන්න පුළුවන්කම ලබෙනවා හොඳ ප්‍රතිඵල ගන්න පුලුවන්කම ලැබෙනවා හැමෝම අපිට හොඳ ළමයි කියල කියෙන හොඳ දරෝ කියකෙනවා ඉතින් ඒ වගේ දෙවියන්ගේ ආරක්ෂාව ලබාගන්න නෙදපුතේ ක්ගේම ආසිර්වාදය ලබාගන්න හැමෝම හොඳලමික් කියෙනවා අහන්න අපිමනොවද කරන්න ඕන හැමතාම තුනුරුවන් සරණයන්ඩෝඕන හැමතාම තෙරුවන් වන්දනා කරන්න ඕන එතකොට තමයි අපිට හැමෝම ආදරේ කරන්නේ ඉතිං ලස්සන කවියක් ඉගෙන ගනිමුද ඒ ලස්සන කවිය අපිඉන ගන්න. බලන්නකු ලස්සන කවී මොකක්ද කියලා. මරි. බුද්ධංසාරණ සරනයි දම්මංසාරණී සරනයි සංගංසාරණේ සරනයි මිතුන් සාරණීසාරනයි බුද්ධාංසාරණිසාරනයි ධම්මං සාරණී සාරනයි සංගංසාරණීසාරනයිමතුන්සාරනිීසාරනයි ඒ ලස්සන කවිය හොඳ ලස්සනට කියලා පාඩකරගඩ ඕන. ඊළඟ දවසේ පටන්ගන්න කලින් මම කියල දුන්නු කවී නේද මම කියලදුන්නු තොරතුරු විස්තර බුද්ධරත්නය ගැන ධර්මරත්නය ගැන සංහරත්නය ගැන අංකොඩක් ප්‍රශ්නාහනු. ඒ නිසා මම කියලදුන්නු දේවල් හොඳට මතක තියාගෙනෙන්න්න ඕන මේ කියත් මං මුලින් කියලදුන්නු කවිත් පාඩංකරගඩ ඕන එහම නම් අපි ඊළංඟ පාඩමින් තවත් ලස්සන ගොඩක් කරුණු එකන ගනිමු එහනම් හැමදිනාටම තෙරුවන් සරණයි.